Dialog Reload Internet Card My Dialog App Hope Dialog.lk මගින් සක්‍රිය කිරීමේ පහසුවත් විඳින්න. ගත වූ දින තුනක කාලය තුළ දිනකට මෙරටින් 30කට අධික කොවිඩ් මරණ වාර්තා වුණා. ඉක්ුත් දින තුනේදී කොවිඩ් ආසාදිතව මියගිය බවට තහවුරු කළ මුළු ගණන 102ක්. මේ මරණ පිළිබඳ විශ්ලේෂණය කරලා බලන විට අපිට පේන එක කාරණාවක් තමයි මේ උදවිය සමහරක් වෙලාවට මිය යන තෙක් රෝග නිශ්චය කරගනත් නැහැ. ඒ වගේම වෛද්‍ය උපදෙස් ලබාගනත් නැහැ. රෝහලකට යොමු වෙලත් නැහැ. වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න. දැන් රට තුල පවතින තත්ත්වය කුමක්ද? දිවයිනපුරා මේ වෙනකොටත් අපට දක්න ලැබෙන්නේ සාමාන්‍යයෙන් කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාමක්. අපි දැකලා තියෙනවා ජනතාව මේ වෙන විට මේ අලුත් ප්‍රභේදයක් ප්‍රචාර වීමත් ඒ වගේම ඊට අමතරව කොවිඩ් රෝගීන් මේ ඉහළ යාම පිළිබඳ ජනතාවගේ ඊතරම් තැකීමක් නැති බවක් අපට පේනවා. මේ වෙන විට ඔක්සිජන් අවශ්‍යතාවයේ සුළු ප්‍රමාණයකින් අපිට වැඩි වෙලා තියෙනවා පසුගිය කාලයට වඩා. මේ වෙන විට රෝගය පැතිරීමේ වේගය වැඩි නිසා වැඩි පිරිසකට වැළඳෙන නිසා දැරිසත්චාරයකට යම්කිසි පිරිසක් යනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන ඔමික්‍රොන් ප්‍රභේදය පමණක් නෙමෙයි මේ අතර ඩෙල්ටා ප්‍රභේදයක් තවම තියෙනවා. ඒ නිසා ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණොත් කොහොමත් උත්සන්න වීමේ හැකියාවක් තියෙනවා.